ඊයේ දින කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් සැකකරුවන් 8 දිනක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර සැකකාරියන් 3 දිනක් දුරට බවටයි වාර්තා වෙන්නේ. මේන් 4 දිනක් නයිජීරියානු ජාතිකයින් පිරිමි එවැගේම 2 දිනක් විදේශීය කාන්තාවන් මිට අමතරව ශ්‍රී ලාංකික පුද්ගලයෙක් සහ කාන්තාවක්ද සිටිනවා. මොහුරු විසින් සිදු කරනු ලබන ලද අපරාධ පිළිබඳව මේ වන විට අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම මොවුන් සිදු කරන්නේ අන්තර්ජාලය භාවිතා කරමින් Viber, WhatsApp, Imo ආදී සමාජ මාධ්‍ය ඒ වගේම මොහුණු පොත වැනි සමාජ මාධ්‍ය භාවිතා කරමින් එසේත් නැත්නම් ඊමේල් භාවිතා කරමින් යම් යම් පාර්ශ්වයන් වෙත විවිධ සන්නිවේදන නිකුත් කරනු ලබනවා. ඉන්පසුව ඔවුන් සමග මිත්‍ර වී පිටරට සිට යම් විදේශයක සිට යම් ත්‍යාගයක් ලොතරැයි දිනුමක් ලැබුණු ආකාරයට සඳහන් කරමින් කුරිය සේවාවකට ගෙවීමටයි පවසා මුදල් තැන්පත් කරගනු ලබනවා. එසේත් නැත්නම් ඉතා වටිනා ත්‍යාගයක් සඳහා මුදලක් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ ආකාරයටයි ඔවුන් කටයුතු කරනු ලබන්නේ. මෙසේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ වෙත ලැබී තිබුණ එක්තරා පැමිණිල්ලක්. එම පැමිණිල්ලෙන් සඳහන් වුණේ රුපියල් 17,75,000 මුදලක් අන්තර්ජාලයෙන් මේ ආකාරයට ලබාගෙන ඇති බව එම පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුවයි මේ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ. එවැගේම මේ පුද්ගලින් නයිජීරියානු ජාතිකයින් බාරේ තිබී ලැප්ටොප් පරිගණක දෙකක් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට උපයෝගී කරගන්නා 8,100ක් එවැගේම විවිධ රටවලට අයිති සජීවී ලෙස දුරකථන ඇමතුම් ලබාගත හැකි සිම් කාඩ්පත් 79ක් සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. සැකකරුවන් අද දින අලුත් කඩේ අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලාංකික උද්ගලයා සහ අදාළ කාන්තාවකගේ නමින් ගිණුම් පවත්වාගෙන යමින් එම ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමක් සිදු වන්නේ. ඉන්පසුව නයිජීරියානු ජාතිකයින් එම මුදල් ලබා ගැනීම සිදු කරනවා. අදාළ ගිණුම් හිමියාටත් යම් කොමිස් මුදලක් ලබා දීමට කටයුතු කරනවා. ඔබත් මෙවැනි අපරාධයක විදිතෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබේ ජංගම දුරකථනයට, Viber, WhatsApp ගිණුමට, මූණු පොතේ ගිණුමට, Instagram ගිණුමට යම් පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. මේ පණිවිඩය සඳහන් වෙන්නේ ඔබ සමග මිතුරු වීමට යම් කෙනෙක් කැමතියි කියලා. ඉන්පසු මාස කිහිපයක් ඔබත් සමග chat කිරීම, එමන් නැත්නම් අදහස් හුවමාරු කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඉන්පසු එක්වරම ඔබට ත්‍යාගයක් වෙන බව සඳහන් කරන්න පුළුවන්. ඉන්පසු ආයි නැවත සති දෙකකට පසු එම ත්‍යාගය ලැබී ඇති බවත් ඒ සඳහා මෙපමණ මුදලක් තැන්පත් කර අදාළ ත්‍යාගය ලබා ගන්නා නිසාත් ඔබ දැන දෙන්න පුළුවන්. මේ සියල්ල ඌට අපරාධකරුවන්ගේ අපරාධ මේ ක්‍රියා ඒවාට රැවටෙන්නට එපා. ඔබට ත්‍යාග මුදලක් ලැබී තිබෙනවා නම් ඒ සම්බන්ධව සොයා බලන්න. ඔබට යම් ත්‍යාගයක් ලැබී තිබෙනවා නම් සොයා බලන්න. කිසිම අවස්ථාවක අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීමෙන් හෝ බැංකු වලට මුදල් තැන්පත් කිරීමෙන් මෙම වංචනිකින්ගේ අපරාධවල ගොදුරු බවට පත්වන්නට එපා. breaking.lk